සමන්තා චක්හවාලෙසූ අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මංගුනිරාජස්ස සුනන්තු සංග මොක්හදන් දම්ම සවනකාලු අයංබදන්තා දම්මත් සවන කාලෝ අයං බදන්තා දම්ම සවන කාලෝ අයන් බදන්තා නමුතස්ස බගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුෝතස්ස භගවතෝ වරහතුෝ, සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතුෝ වරහතුෝ, සම්මාසම්බුද්දස්ස. මෙත්තාය භික්කවේචේතෝ විමුත්තියා ආසේවිතාය භාවිතාය, බහෝලේ කතාය වාසනාවන්ත ගුණබර පින්වතුනි අද මේ පින්වතුන් පිරිස මේ දෙදුල රූපවාහැනී උතුම් ධර්ම දේශනාමය පින්කමක් දායකත්වය වසයෙන් භාරගන මේ දෙදුල රූපවාහැනිය ඔස්සේ ලංකාවේ ලෝකෙ බණහන සීරු දෙනාටම බණ අහන්නට ඉඩ සලස්වා දෙමින් සබබදාානං ධම්මදානං ජිනාතී සියලුමදානයක් අතුරෙන් උසස්ම උතුම්ම දානය තමයි, ධර්මදාන පින්කම ඒ පින්කම මේ වෙලාේ සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේ දසපුුණ්ඥ ක්‍රියාවල සඳහන් කරනවා, ධර්ම දේශනා කිරීමත් එවගේම තමයි ධර්මය ශ්‍රවණය කිරීමත් දෙකම පින්ගඩෙන කුසල කරම. දැන් මේ ඔය ඇත්තෝ මේ අහන සියලු බණපද අතර ඒ ධර්මය අවබෝධ කරගත්තේ නැති උනත් එක පැත්තකින් පිනක් එකතු කරගන්නවා බණ ඇසීම තුළ. බණහන කෙනාගේ සිත තුළ කිසිම වෙලාවක රාගය කියන දේ නෑ. බණහන කෙනාගේ සිත තුළ දේශය වෛරය කියනදී හටගන්න පුළුවන්කමක් නෑ. පංවතුනී. බණහන ඔය ඇත්තන්ගේ සිත් තුළ කරුණාව මෛත්‍රය එවගේම පුුණ්‍ය සිතුවිලි පමණමයි මේ වෙලායි පහළ වෙන්නට වන. අපි රූපවාහිනී දිහා බලාගෙන වෙනයම් හෝ නාට්‍යයක්ක්ක ෝ වෙනයම් හෝ දෙයක් බැලුවතුන් ඇහුවතුන් අපේ සිත තුළ මොනවද හටගන්නේ. කුසල් අරමුණු හට ගන්නවද අපේ සිතදුළ හැම වෙලායම හටගන්නේ රාගය දේශය වෛරය, කරෝධයාදී අකුසල ධර්ම මේ හටගන්නේ. දැමේ රූපවාය ඉස්සර හමේ ඉන්න මේ පිින්වතුන් මේ විනාඩි කීපය තුළ ඔඇත්තුම කල්පනා කලා බලන්න මගේ සිතුළ රාගයක් හටගන්නවද. මගේ සිත තුළ වෛරයක් හටගන්නවද. මගේ සිත තුළ දේශයක් හටගන්නවද. නෑ මගේ සිතතුළ කුසල් අරමුණු විතරමයි හටගන්නේ. සුනාත හොදට බණහන්නට ඕන ඇහුවට ඇතිද. එහන ධ ධාරණය කරගන්නටත් ඕන. ධාරණය කරගත්ත රැතිද මදී චරාත එයට අනුව හැසිරෙන්න්නටත් ඕන. මේ පින්වතුන් ජීවිතය ඕනෑ තරම් බනාහලා ඇති ඒ අහපු බණට අනුව ජීවිතය සකස්කර ගනත් ඇති. හපු බන මන්ඟගේ ජීවිතයට අරගෙන තිර නිසා තමයි නැවතත් මේ විදිට ඉඳගෙන බනන්නේ. පංවතුනි අපි මේ ඉපදිච් සංස් අපි මේ ජීවිතය තුළ හැමදාම ජීවත්වෙන්න්න අප කවුරුවත් නෑනනි. දැම් පින්වතුන්ගේ ආච්චිලා සීයලා ආදිිකොටගත්ත අය අපි දන්න වයස්සීමාවලේ දං තාමත් ඉන්නවද මම ී මැරෙන් නෑ කියලා කියන්න පුළුවන් කෙන ජීවිතය තුළල අපි කොච්චරනං මගවලට ගිල්ලතිද. එවිත රක්ද අපි එකතු කරගත්තේ බෞතික වස්තුූම් කොච්චරණං අපට නැති වෙලා ඇතිද. එනම් පින්වතුනි අපේ ජීවිත හරි අස්තීරයි. කුමන වෙලාවක මොනවිදිහට මැල යන්න සිද්ධ විතික ල අපි කවරුවත්දන්නේන. මැරෙන්න්න නියම වෙච්චා අපි කරන්න ටඕන මොනවාද. කන්ද පින්න්ද පුළුවන් එම වෙලාවකදීම පින් කරන්නට ඕන දන්දෙන්ඩ ඕන සීලේ ආරක්ෂ කරගඩ ඕන භාවනා කරන්න ඕන අදමං ඔය ඇත්තන්ට සල්ලි වියදං නොකොට ජීවිතේ පින්කරගන්න පුළුවන් විදිහක් වු ගන්න නොම් මොකදද භාව භාවනා ක්‍රමයක් පිරිබඳ. භාවනාව ප්‍රධාන වසය කොටස් කියද. ප්‍රධාන වසයෙන් කොටස් දෙකයි සමත භාවනාව සහ විදර්ශනා භාවනාව. සමත භාවනාවෙන් කරන්නමකක්ද. කාමච්චන්ද ව්‍යාපාද තීනමිද්දය උද්දච්ච කුක්කුච්ච විචිකිච්චා කියන පංචනීවරණ දර්ම ාව කාලිකු යට පත් කරනවා කොහොමද උදාරණයක් වසෙන් ගත්තොත්. රබර බෝලයක් අරගන ඒ රබර බෝලය අපි දිය ඔබාගෙනඉන්නවා. වතුර යට ඔබාගෙන ඉඳලා අත ගත්තේ මම්මොකද වෙන්නේ. අත ගත්තිගමන් රබර බෝලි උඩට එනවා. කලයක් අරගන මූනිින් අතට හරවලා දී අට ඔබාග ඉදලා අත ත්තික මම්මකද වෙන්නේ උඩට එනවා අන්න පංචනීවරණ දර්ම තාවකාලිකව යටපත් කරන්න පුළුවන් භාවනාවක් තමයි සමත භාවනාවෙන් කරන්නේ. විදර්ශනා භාවනාව අ අරමුණු කරල දේශනා කළ තියෙන්නේ නිර්වාණය සඳහා යන ගමන. චතුරාර් ශත්‍යය ආර්යෂ්ඨායන්ක මාර්ගගේ මුල් කරගෙන ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් මාර්ගය ගමන් කරන්නට නම් විදර්ශනාව ප්‍රගුණ කළයුතුමයි. දර්ශනා ප්‍රගුණු කරන එක ලේසිද මාරුන් අමාරුයි. ඉස්සෙල් අපි අමාරුදේ පුරදදු වන්න ටස්සල පුළුවන් සහැල්ල දේ පුදදු කරලා ඉන්නට ඕන. පින්වතුන සමත භාවනාවට ගත්තම බුදුගුණ භාවනාව මෛත්‍රී භාවනාව තවුභාව රාි සක්මම් භාවන ආද භාවන සියල්ල මයිති වෙන්නේ මොන භාවනාවටද සමත භාවනාවට සමත භාවනාවේ එක භාවනාවක් තියෙන ඔය ඇත්තු දන්නවා වටලා තියෙනවා. මෛත්‍රී භාවන ප්‍රගුණ කරලා තිෙනවන්නේ ප්‍රගුණ කරලා තියෙනවා පින්වතින මේ භාවා බුදු හාමුදුරුව දේශනා කරනවා. බුද්ධ ප්‍රමක මහා සංගරත්නය දැන් මේ සාලාව පුරා වැඩඉන්නවා කියන්නපු. බුදු හාමුදුරුව වැඩඉන්නවා මහා සංගරත්නයේ වැඩ ඉන්නවා. බුද්ධ ප්‍රමුක මහා සංගරත්යට දානය දෙනමට වඩා මහත් පලයි එක මොහෝතක් මෛත්‍රී භාවනා වඩන වනවා කොං දේශනා කරන්නේ මලක් අරගන ඒ මල සුවඳ බලන වෙලාවක් ලොකු වෙලාවක් යැනවාද ඒ මල සුවද බලන වෙලාවක් යම් කිසි කෙනෙක් මෛත්‍රී භාවනා වඩන වනම් ඔහුට ආනිසංස රාසියක් ලැබෙනවා ගංගාණන් නදේ දෙපැත්තේ කෑම ජාති දන්දෙන්ට සුදුසු සියල්ල ගංගානන් නදයේ පටන් ගන්න තැනේද අවසානය දක්වා දන් දෙන්න සුදුස්සු දේවල් දෙපැත්තෙම ගොඩ ගහනවා. ගොඩගහලම කද කියන්නේ. ඕන කෙනෙකුට ඇවෙල්ලා අරගෙන යඩ කළ කියනවා. ඊට වඩා මාත්ඵලය කලා කියනවා බුදු හාමුදුුවම කද අරගෙන සෝදලාඒ හාල්ටික ලිපේතියපු වෙලාවිඳලා. බත ඉදෙනකං යම් කිසි කෙනෙක් මෛත්‍රී භාවනා වඩන වනං අර ගංගානන් අදිය දෙපැත්තේමැතියල දදුන්න්නට වඩා මහත් පලයි මහන් සංසයි. බාන කොච්චරණන් පිනක් අපට ජීවිතය එකුතු කරගන්න පුළුවන්ද. අහස උසට මහාමේරු පරවතය තරම් පිරිකර කදක් ගොඩ ගාලා ගොඩ හල දනමට වඩා. මහත්පලයි මහානිසංසයි එල දෙනෙක්ගෙන් කිරිටිකක් දොවාගන්න වෙලාවක් ගත වෙනවද. ඒ හා වෙලාව මෛත්‍රී භාවන වඩන්න පුළුවන්න්නන් මහත්පලයි මහානි සංසයි. පින්වතුන මේ මෛත්‍රී භාවනාව බුදුහාදුරුවෝ දේශනා කරම මෙත්තානි සංස සූත්තරයක් මෙත්තානි සංස සූතරයක් අංගුත්ත්‍රර නි ය තයි මේ සූතර ති. සූත්තරයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙත්තාය භික්කවේ චේතෝ විමුත්යා ආසේවිතාය. මහනෙන මෛත්‍රිය කියන මෙන්න මේ චේතනාව මේ සිතුවිල්ල යම්කිසි කෙනෙක් කරුණාවෙන් ආදරෙන් වඩන වන. කොහද බුදුහාදුරො කියන්නේ අම්මා කෙනෙකුට එක දරුවෙක්කඉන්නවා කෙනකුට එක දරුවෙක්න්න ඒ දරුවට අම්ම කොච්චරනන් ආදරේද. ඒ හා සමානව අපේ හිත තුළ මෛත්‍රයක් ඇතිකරගන්නට ඕන. මෙන්න මේ ඇතිකරගත්ත මෛත්‍රය සිතුවිල්ල බුදුහාදුරුව දේශනා කරන කාරණා කීක ගන වඩන්න වඕනද. පාරමි පරමත්ත පාරමි පාරමි උපපාරමී පරමත්ත පාරමී වසයෙන් වඩන්නට ඕන. බෝසතාණන් වහන්සේ, මේ මෛත්‍රයේ කියන සිතුවිල්ල පාරමී, උපපාරමී පරමත්ත පාරමී වසයෙන් ප්‍රගුණ කරා. අපිත් එහෙ වඩන්නට ඕන. දැඟන මෛත්‍රය කියන සිතුවිල්ලක් අපේ සිත තුළ හටගත්තා ඒ හටගත්ත සිතුවිල්ල භාවිතාය නැවත්ත නැවත්ත භාවිතා කරන්නට ඕන. අනේම එක දවසක් මෛත්‍රයේ භාවනා වැඩුවන්න එක ඇතිද මදී දවසකට එක විනාඩියක් බුදුහාන්දුරුක කියන මලක් සිමින වෙලාවක් මෙත් සිත බඩන්ඩ. සබ්බේ සත්තා බවන්තු සුකිිතත්තා සියලු සත්‍යයෝ සුවපත්යත්තුවා කියන සිතුවිල්ල අපිට දවසකට කොච්චර නං හිතන්න පුළුවන්ද. පංගතනි කල්පනා කළ බරන්න. දවස පැය විසිහතරෙන් තමන්ගි ජීවිතයට තමන් වෙනුවෙන් තමන්ග මෙලබ ජීවිතයටත් පරලව ජීවිතයටත් යහපත පිණිස් අපි මොනවද සිද්ධ කරගන්නේ. දවස පෑයි විසි හතරෙන් තමන් ෆිනිිුවෙන් මොනවද සිද්ධ කරන තියෙන්නේ රැකී රක්ෂ කරනව ඇති අම්මලා නං ගෙවාලෙල කටයුතු සිද්ධ කරන ඇති දරුවන්ගේ වැඩකරනව ඇති තාතලා නම් දරුවෙනුවෙන් ස්වාමි දීනවෙනෙන් රැකී රක්ෂ කටයුද කන ඇති දවකට කොච්චරනං ඔයත්තු මහන්සේන ඇති. ඒ පැය විසිහතරේ ඔය ඇත්තු තමන් ගැන හිතුවද ඒ පැවිසිහතර ඇතුළත තමන් මිය පරලව ගියොත් තමන්ට කො කොතනද ඉපදන්න සිද්ධ වේ බුදුහාමරු දේශනා කරනවා අර ඇතිකරගත්ත මෛත්‍රී සිතුවිල්ල භාවිතාය නැවත නැවත භාවිතා කරන්න බහුලී කතාය හොද වඩන්න කියන්නේ. බහුල වශයෙන් මෙිනෙහි කරන්න. ඔන්න දැන් මෛත්‍ර සිතවිවෙල්ලක් හිතේ ඇති කරගත්තා නැවත නැවත වැඩවා ඒක බහුල වශයෙන් ප්‍රගුණ කරා. පංවතුනි නැවත බුදු හාමුදුරුව දේශනා කරනවා යානි කතාය. දැන් ගන්න ගමනකට සූදානන් කරපු රථයක් තියනවා. අපි ගමනක් යන්න හදනකොට දුර ගමනක් යඩ නම්. අපි යන වාහනේ ගැන හොයනවද නැද්ද. ගෙදරවාහනේ වනත් ඒ ගමන දුර ගමනක් යන්න සුදු සුද නැ්ද කියන අපි හොයවද නැද්ද. හොයනවනි. අන බුදුහන්ග්‍රු දේශනා කරනවා. හැම වෙලාවෙම ඒ ගමනකට සූදානන් කරපු වාහනයක් ඕන වෙලා කරං යන්න පුළුවන් වගේ. අපේ හිතාර භාවිතාය නැවත 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 බඩපු මෛත්‍ර ස්තිවිලි ඕනොම වෙලාවක ප්‍රගුණ කරලා තියෙන්න්නට ඕ ගන්න පුළුවන් විිදිහයට ඇයිඒ ඇයිඒ පෙකුණ කරන්න කලකන්. අපි දන්න ඊළඟ මහොත අපිට කවුරුහරි බණීද කියලා අපි දන්න ඊළග මොතේ අපිට කවුරුවර ගහන් හිද කියලා. අපි දන්න ඊළඟ මොහොතේ කවුරුහරි අපිට බැනගන අවලාධ කරගෙන හිද කියලා එහෙම වෙලාවට අපේ හිතත තුළ මෛත්‍රියයක් නැත්තම් මොද වෙන්නේ. ඒකට අපි පැතිඋත්තර දෙන්නේ. තරහා වෙන්න වෙයිද. කෝදෙන්න්න වෙයිද. වෛරෙෙන්න වෙයිද. වෛරයින්. අන්න බුදුහාමර දේශනා කරනවා. ඒක ප්‍රගුණ කරලා තිබුණොත් හරියට අර ගමනකට සූදානං කරපු වාහනයක් වගේ කවරුහර අපට බැනගෙනාවොත් ගහණ්ඩාවත් එක පාරමා පී. උත්තර දෙන්නේ මෛත්‍රී. අ රජ කෙනෙක්ගේ අත් කපල බැලුව ඉවසීම තියෙනවාද කියලා. සරීරයේ කොටස් ටික ටික ටි කපල අයිං කරල බැලුවා ඇත්තටම මේ රජතුමා ගන රජතුමාගේ හිතේ ඉවසීමක් තියෙනවද. මෛත්‍රී අන්න බලන් පින්ගතින පුරුදු කරපු කෙනා සරීරයෙන් කොටස් අයින් කරත්. වෛරය ඇති කරගන්නේ නෑ. තමන්ගේ ජීවිතය නැති වුනත් වෛරය ඇති කරගන්නේ නෑ ඒක භාවිතා කළ තියෙන්න්නට ඕන. ඊ ලංකාර බුදුහරු දේශනා කරන වත්තු කතාය. දැන් ඔය ඇත්තු ඕනෑ අතරම් ෙවල් දොරවල් හදර ඇති ගෙවල් ඇති ඒ හදන ගෙදර හදපු ගෙදර හොඳ අත්තිවාරමක් දාගත්ත නැද. තිවාර්ම දාගත්ත නැත්තමකද හයට. හරියට අත්තිවාරම දාන නැතුව තට්ටු ගානක ගොඩ ැකිිල්ලක් හැදුවත් විශ්වාසයක් තියෙනවත්. ඒක ඇතුළට කලලා ඉන්න පුළුවන් විශවාසයක් තියෙනවාද විශ්වාසයක් නෑ. අත්තිවාරම හරියට දැම්මේ නැත්තං තට්ටු සිය ගණනක් උඩට හැදුවත් ඒක ඇතුල ජීවත්වෙන්න පුළුවන් තමන්ට බියක් නැතුව ජීවතයෙන්න්න බ. කුවි ලා අඩංගටේති කල මන් දන්නොමේ අතිවාර මහරි දෙැමින. අන බුදුහර දේශනා කරනවා හොඳට ගෙපල කපලා අත්තිවාර මක්දාගෙන තියෙනවා වගේ. ජීවිතය තුළ මෛත්‍රයේ කියන සිතතුවිල්ල තැන්පත් කරගෙන තියන්නට ඕන. එහෙම නැත්තං අර සරීරය අත කපලා අයිංකරනට කකුලායිහ අපල අයිංකරනගුට වස මැතිකර ගන්න පුළුවන්ක මක්නේ. අපි අහලා තියෙනවා අම්මා කෙනෙක්ගේ හදතුළ තියෙනව අනවද අම්මා කෙනෙක් තුළ මෙත්තා කරුණා මුදිතා උපේක්කා සතර බක්්මවිවරණ. අම්මා කෙනෙක් තමන්ගේ දරුවක් තමන්ට කොච්චර හතුරුකන්කරත් අම්මා කෙනෙක් වෛර කරන ප්‍රමාණය අඩුයිවිද වැඩිද අඩුයින අම්මා කෙනෙක් කොච්චර තමන්ගේ දරුවට බැන්නත් හැමලා මෛත්‍රිය කරුණාව දයාව හිත තුළ තියනවද නැද්ද තියෙනවායි අ අ ඒ වගේ. ඒ අම්මගේ හිතතුට තමන්ගේ දරුව පිළිබඳව ඇතිකරගත්ත ඒ ම්‍රිය ඒ අත්තිවාරම වෙනස් වෙන්නෙ නෑ කිසිම වෙලාවක. එහෙම අත්තිවාරමත් දාගණඩ අමාරුද ලේසිද. අමාරුයි. තමන්ගේ අම්මටත්? ංගේ දරුව පිඳව වෛරයක් තරහාවක් ක්‍රෝධයක් හටගන්නවනං. අපිට අනිත් අය කෙරෙහි හැම වෙලා එම වෛරයක් කෝධයක් තරහාවක් හටගන්නවා මයි. අපි කොච්චර හොඳට හිටියත් සමහරවිට අපි හොඳට අපේ හිත තැම්පත් කරගෙන වානික පාරකටයන්කොට පාර වෙන රියදුරෙක් කරන්න දේකට අපිට තරායන්න ඇද අපි සිල්ලවත්වෙනකුට අපි ගුණවත්වෙනකුට වෙනය කර නකු සලදියා පිළි දක්කම් අපට තරයනවා. අන්නෙක්නනිසාය බුදුහන්රු දේශනා කරන්නේ හොඳ අත්තිවාරමක් දාගණ්ඩ ජීවිතය තුළ මෛත්‍රය කියන පදරනෙන්. අරම්ම තමන්ගේ දරුපිළි මඳ හිතෙන වගේ බුදුහන්දුරු දේශනා කරනවා අනුට්ටිතාය අවද වූ සිහියෙන් හැම වෙලායම අවද වූ සිටින් සහ සහයෙන් මෛත්‍රිය තියන්නට ඕන මෛත්‍රය කරත්වඩක් නෑ සිත තුල මෛත්‍රියය නැත්තං පැගානක් මෛත්‍රී භාවනා වඩනවා හැබැයි මෛත්‍රී භාවනවල ඊළඟ සිතුවිල්ල තුළ වෙන කෙනෙක් කෙරෙ තරාවක් ඇති කරගත්තු ප්‍රෝධයක් ඇති කරගත්තුත් වැඩක් නෑ ඒ සිතුවිල්ල තමන් පිළිබඳව නැත්තං. පින්වතින මේ කාරනාටික දේශනා කළ මම කියන්නම් මෙහෙම ඇති කරගන්න පදනන තුළ වඩන මෙච්චිද තුළ ආනිසංසකොච්චර ලැබෙනද කියලා. අනුට්ටිතාය අවදිියව සිහියෙන් පින්වතිනි භාවනාව සිද්ධ කරන්නට ඕන. පරිචිතාය හරියට අතට ගත්ත දෙයක් වගේ යම් කිසි දෙයක් තමන්ගේ අතේ තියෙන වගේ මෛත්‍රියය තමන් හිත තුළ තියෙන්න්නට ඕන කෑම ටිකක් තිගානයට බෙදාගෙන කෑමටික අපිට අනන්නැතුව අතෙන් මෙහම ගුලි කරලා ගන්නත්තුව අපිට අනු බව කරන්න අමාරුයි ගෑරප්ප යකින් හරි හැඳකින් හරි ගණඩ අපිට අත උපියෝය කරගන්න ඕන වෙන එක නිසාර අතේතියන දෙයක් වගේ බුදුහාදුරු දේශනා කරනවා, මෛත්‍රිය පරිජිතාය, මෛත්‍රිය පුරුදු පුහුණු කරන්නට ඕන. එක ඇන කවුරු හරි කෙරෙයි එක් ෂනිිකව තමට මෙච්චිත අතිකරගන්න පුළුවන් වාසනාව තියෙන්න්නට ඕන. ඒ තරමටම පුරදු කරලා තියෙන්න්නට ඕන. ඊළඟ බුදුහාරු දේශනා කරනවා සුසමාරද්දාය හරියට පින්වතුනි හිසේ තියෙන දෙයක් වලි. ස්ස මුදුණනි ඔළුුව තියෙන දෙයක් වගේ. ජීවිතේ ඉහලිම් මෛත්‍රය කියෙන චේතනාව ඇතිකරගෙන තියනට ඕන. මෛත්‍රයකෙන චේතනාව නැත්තං සිතුවිල්ල නැත්තං අද කාලේ ජීවත්වෙන එක අමාරුද පහසුද අමාරයි. ස්වාමි දියනය නිසා ස්වාමි පුරෘෂයා තරගන්නවා. ස්වාමි පුරුෂයා නිසා ස්වාමි දියනණය තරහගන්නවා දරූ නිසා දෙමව්පියෝ තරහගන්නවා. දෙමවපියෝ නිසා දරූ තරහගන්නවා. පින්ගොතුනිමේ ඊ පෙරද දකින්න ඇති ෝ ඇත්තුව. තාත්තයි පුතයි දෙන්නම එකට සුරාවපානය කරලා පුතාට බයි සෞරදු හතලිස් ගානක් තාත්තගේ බයි සිච වඩ වැඩිවෙලිපේ. දේපල ආරවුලකට වචනුව මාරුවක් ගිහින් පුතාමකද කරන්නේ තාත්තට ගහන මරනවා. එකක් ෂණිකව සිතුවිල්ල තමන් ඇති කරගත් අය පස් සිතුවිල්ල ආනන්තරය පාප කරමයක් කරගෙන තමයි අතර වුණේ. අර බුදුහාමුදුරෝ දේශනා කරනේ අවධ සීයෙන් භාවනා කරන්න කියලා. එකන අවදි සයෙන් හැම වෙලා මෙතිත තියෙන්න්නට ඕන. සුරාවපානය කරා සිහිය විකල්ලුණා ඒ වෙලාවට මෙත්්ච තක් සිද තුළන. ආපු වෛරයට සමහට තාත්තා මරන්න කියරනෙ වෙයි ගහපු පාරගෙන් තාත්තා මිය පරලව ගිය. පිවතුනි මේ දැන් මේ මොහොත වෙනකුට නිරය තුළ කොච්චර නන්දුකක් විදින ඇතිද. කොච්චර නන්දුකක් විදින නැතුද. අන්න මේ මෛත්‍රයකෙන සිතුවිල්ල සිතුල ඇතිකරගෙන තිබනං. මේ විදිට බණහාලා තිබනං. මගේ ටිනාකම තාත්තගේ වටිනාකම දැනගෙන තිබ්බනං. පින කියන්නේ මේක පව කියන්නේ මේක කියලා අවබෝධ කරගෙන තිබනං. ඒ අකුසැල කරම දෙකම සිද්ධ කර ගන්නේ නෑ. සමාහරමිනිස් සුජීවත්වෙනවා පින්වතුනි. අම්මගේ කුසෙන් මෙලවට මනුස්සයෙක් වෙලා ඉපදුනාට මැරිලා යන්නේ තිරසෙනෙක් ගානට පුදහාමරු දේශනා කරනවනි මනුස්ස මනුස්ස, මනු මනුස්ස තිරච්චීන. මනුස්සයෙක් කළ ඉපදුනාට සමහරයට මිය පරලව යන්න පුළුවන් මනුස්ස දේව කියන සංකල්පයේ. අපි කියන්නේද සමහරයට මෙයානන් ජීවත්වල හින්න කාලේ මනුසයෙක් නවේ දවිියක් කියල කියන්න ඇද. කියනවා. සමහරය කරන ක්‍රියාකාරකමට අපි කියනවා මෙයානං ඇත්තටම මනුස්ස ගුණ ධර්ම තිබ කෙනෙ. සමහරයි මිය පරලවගේ අප කියනවා මේයානම් මනුස්සයකුට වඩා තිරිසෙනෙක් කියල කියන්නද මනුස්ස තිරච්චීන බුදහාදුරු දේශනා කරා. අපි ජීවිතය තේරුම් ගන්නට ඕන අපි ජීවත්තෙන්නේ මේ කොටස්තුනෙන් කොතනද අපි මිය පරලව යන්නේ අඩුමගානේ මනුස්ස ගුණ ධරමටිකවත් ඉතුරු කරගෙනද කියෙ අපි කල්පනා කරා අනං පුළුවන් හැමවෙලාවකදීම කාටවත් කරදරයක් නොවී ජීවත්වෙනවා මෙන්න මෙහෙම දහාමුදුරු දශනා කරනවා මෙන්න මේ කාරණා ටිකට අනුව යම් කිසි කෙනෙක් මෛත්‍රී භාවනා වඩනවනා. ආනිසංස කියයක් ලබෙනද. ආනිසංස කියද එකොළහක් ලැබෙනවා සුකං සුපති සුකං පටිබුංජති න පාපකං සුපිනම් පස්සති මනුස්සානම් පියෝහෝතී අමනුස්සානම් පියෝහෝතී දේවතා රක්කන්තයේ, නාස් අග්්‍යිවා බිසංවාසත්තන්වා කමති. තුවටන්චිත්තං සමාධියති මොකවන්නෝ විප්පසීදති. අසම්වූල්ලෝ කාලංකරෝති උත්තරින් අපටිවිද්ජන්තෝ බ්‍රහ්ම ලෝකෝපකෝ හෝතී. ආනිසංස දහයක් මේ ජීවිතයට එක නිසංසයක් පරලව ජීවිතයට. දැම් බලන්ද මේ කාරණ කොළහයින් ඔය ඇත්තන්ට. කීක් නං ජීවිතය විඳනවද. පලවිනි කාරණාමකක්ද සුකං සුපති සැපසේ නිදාගන්න පුළුවන්. සමහර ඉන්නවා අප්‍රමාණ දුක්වින් දත් එක මොහොතක්වත් සැපසේ නිදාගන්න බැරිකත්වීම. සමහරය? ද න්න ෑ කියලා බෙත් නොන ෙත්ති බනොන නිෙ බිනොවන. සහරය නින්ද යන්නය කියලා මද්‍රව්ේ භාවිතා කරනවා. සැපසේ නිදාගන්නත් පිනක්තිෙන්ට ඕන. සැපසේ නිදාගන්න නං අප මොකක්ද කරන්න ඕන. මෛත්‍රී භාවනා වඩන්නට ඕන සුකං සුපති. සුකං පටිබුන්ජති සුවසේ? අවද වෙන්න පුළුවන් කම ලැබෙනවා. අපි සැපසේ නිදාගෙන ඇත්තටම උදේ අපි සුවසේ අවදි වෙන මද. ප අද දවස තියනෙන ප්‍රශ්න කෝටයක් හිතේ දරහගෙන ප්‍රශන ගොන්නක් එකකින් උදිර අපි නැටින් නැතතු නැද. උදේට නැගිටින්නේ අද දවස මිචර වැඩගොක් කරන්න තියෙනකළ ප්‍රශ්න පිටින්නේ ද අපි උධආරම් කණ දවස. ප්‍රශ්න පිටිින් ආරම්භ කරන්නේ. සැපසේ අවධී වෙන්නත් වාසනාවත්තිෙන්ටුවන. සුකන් සුපති සුකම් පටිගුන්ජති. නපාපකං සුපි නම් පස්සති මකත් දෙගෙ තේරුම. නපුරු සිහින පේන්නේ නෑ. ඔඇත්තු ජීවිත ඕනෑ තරම් සිහින දැක ඇතිෙන. එව සමාට අසුභ වෙන්නත් පුළුවන් සුභවෙන්නත් පුළුවන්. බුදුහාමරු දේශනා කරනවා. මෛත්‍රී භාවනා වඩන කෙනාට නපුරුහීන පේණි නෑ. සුකං සුපති සුකං පටිබුංජෙතින්න පාපකං සුපි නම් පස්සති ඊලංකාරණාමකද. මනුස්සා නම් ප්‍රියෝහෝත. මනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. අද සමාජයේ මිනිස්සු අතර මිනිස්සු අපේ කරණය කොච්චරනං ගන්නවාද. කොච්චර සම්භාවනය වනත් කොච්චර දැනවූගත් වනත් සමහර අප අපි කොච්චර නම් පිළිකුල් කරනවද ටංගතුනි මිනිස්සු අතර මිනිස්සු අප්‍රිය කරන ය නම් කොච්චර නඟින්වද. හැබැපින්ගතුනි මෛත්‍රී භාවනා වැඩුවතුන් මනුස්සා නම් පියෝහෝතී මිනිස්සුප්‍රිය කරනවා. සමහරය හිනාහා වුනත් ඇති කියෙනවා කියන්නද සමහරය එක වචනයක් කතා කරත් ඇති කියෙන. තරම් මිනිසුපිය කනවා. මනුස්සා නම්පියෝෝතී. අමනුස්සා නම්පියෝහෝති මනුස්්‍යවිත අදිප්‍රිය කරන්නේ. අමනුස්්‍යයොත් අපිය ප්‍රිය කරනවා. සමහාරය ඇඟට අමනුස්යෝ වැැහුණ කියලා කොච්චරණම් දේවල් කරනවත්. සමරයට අමනුස්්‍යයෝ වැැහුණ කියලා කරදර කරනවා කියලා කොච්චරනම් දේවල් කරනවාද. හැබැපන් වතුනි අමනුස්සයන්ගෙන් පවා කරදරයක් නෑ මෛත්‍රී භාවනා වටන කෙනාට. තිරෝගට සූතරි බුදුහාගුරු දේශනා කරනවාන පින් බලාපොරොත්තුවයෙන් ගෙන ප්‍රේතයෝ දවාරභාසු තිට්ටන්සි දොරමුළුවෙල අහුමුළුවල සතරමංහන්දිවල බලාගෙන ඉන්නවා. පින් දෙනකං. පින් දෙන්න නැතිකොටමකොද කරන්නේ කරදර කරන බුදුහාම්ර දේශනා කරන තිලෝගොඩ සූතෙරි නම් පිවතුනි අමනුස්්‍යයන්ගෙන් කරදරයක් නෑ කාටද මෛත්‍රී භාවන වඩනකිෙනාට. දැන් ආනි සංසකීයක් කිවද සුකං සුපති, සුකං පටිබුංජති, නපාපකන් සුපිනම් පස්සති මනුස්සානම් පිියොහෝති, අමනුස්සානම් පිියොහෝති පහයි. දේවතා හරක්කන්ති මොකද දෙග තේරුම. දෙවියෝ ආරක්ෂසාහ කරනවා කවුද මෛත්‍ර භාවන වඩනකිනාාට. තැනක සඳහන් වෙනවා දැම් බණන්න බුදුරජාණන් වහන්සේ කාලේ භික්‍ෂන් වහන්සේලා ආරාණ සේනාසනවල සහ වනසුන් වනගතව භාවනා කරනකට විවිධ කරදර උපදද්‍රවාාව. අමනුස්ස කරදර විවිධ කරදරපපු වෙලාවෙදී බුදුහාමුදුරු කරණය සූත්‍ර දේශනා කරන්නේ. භික්ෂන් වහන්සේලට භාාවන කරන්න පුළුවන් කමක් ලැබුණ. ඒ වෙලාවෙදී බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේ දේශනා කරලා භික්ෂුන් වහන්සේ අනු දෙැන වදාලනවා ගිහින් කණී සූත්‍රයේ සජායනා කරලා භාවනා කරන්න පටන් ගන්න. එතකොට මොකද වේ අමනුෂ්‍යයෝත්පය කර මනුෂ්‍යයන්ගෙන් කරදරයකුත් නෑ දෙවියෝ ආරක්ෂ කර ඔයඇත්තන්ට ජීවිතය එක්කම වතාවක්වත් ඔයත්ත කියල නැද්ද ගේ ජීවිත දෙවියෝ මාව ආරක්ෂහ කර කියලා කිය නැ්ද මැරෙන්න්න ගල් අනු නමයෙන් බේරිච්චයි නැදද අපේ ජීවිත මොනාහර අනතුරක් වෙන්න ගීන් අපි කිය දනු නමයෙන් දෙවියෝ බේරවා කියලා කියෙනන්නේ එක තැනක ඒ අම්මත් තාත්තත් හොදවට සද්ධහකාමින් ඒ ළමය ඉපදන්න ඉන්නකොට ඒ අම්මා ස්රගේ අම්ම කෙනෙක් ළමය කුසට ආම කේපාරක් සිල් සමාදං වෙලා තියෙනවා දෙපාරක් සිල් සමාදන්ගලා තියෙන ඇයියේ එකක් තමන්ට අනිත් එක බඩඉන්න දරුවට ගැබිනි අම්ම කෙනෙක් දෙපාරක් සිල් සමාදන් වෙලා තියනවා මේ විදියට අර කාන්තාවත් හුදවට සිල් සමාදන් වෙලා ඒ දරුගැබ කුසට ආපු දවස ඉඳලා අප්‍රමාණ පින් කරලා තියෙනවා දරුවත් ඉපදුනා දවසක් මේ තුන් දෙනම ගමනක් යනකොට මේ ලංකාච්ච කතාවක් මහා ප්‍රපාතියකට වාහනි පෙරල්ලා ගිය. තාත්තා අවුරුදු ගණනාවක් ඒ දරුගේ තාත්තට නැගිට ගන්න පුළුවන් කමක් වත් අතපාය හතරක්කොම කැඩිලා රෝහල් ගත කරලා තිබ. පින්ගතින ආශ්චරයයක් අරප පහලට පෙල්ලිච්ච ප්‍රපාතය අර පුංචි දරුවට සීරීමක්වත් නෑ සීරීමක්වත් නෑ බාන්න පින්වතුන දේවතා රක්කන්ති දෙවවෝ හකිනවා මයි දෙවව රකිනවා මයි. ඒ අපට සමාජයතු ලේ බුදුහාමගිරු දේශනා කරපු ධර්මය අද අපිට ඇස් පනපට ඕනෑ තරන් කතතා ඔයත්තන් ජීවිතල ඇතින. හෝනෑ තරං ඇති. දේවතාරක් අන්ති. ඊළඟික නාස් අග්‍යිවා විසංවා සත්හන්වා කමති. වස විසවලින් ගිනි අවියාවුදවලින් කරදරයක් නෑ කාටද මෛත්‍රී භාවනා වටන කෙනාට වසවිසවලින් ගිනි අවි අවුදවලින් කරදරයක් නෑ පංවතුනි අද වෙනකුට අපි අ බව කරන හාරටිකේ වසනැද්ද කොච්චරනන් වස ගොඩක් දෙකන්නේ. දවසකට පිළිකාරෝහලට අලුතින් ලෙඩ්ඩු දාහක් කෙනවලු. මේ දෙක හොටි ගානක් ඉන්න මේ ලංකාවේ දවසකට පිළිකාරෝහලට අලුතින් ලෙඩ්ඩු දාහක්ෙනවා පිළිකාරෝගේ සඳ. ප්‍රතිකාර ලබා ගන්න. ඇයි? අපි කන කෑම කොච්චරනං වසද අද ලංකාව වෙළදාන් කරන සමහර මිනිස්සු තිරසං සතෙකුටවත් දෙන්න හොඳ නැති තත්වේ තමයි කෑම ටික දෙන්නේ. අමු කෙහෙල් කැන්ටිකක් අපාගෙන ඇවිල්ලා සම්පූරණම වසවෙලින් නාවනවා කාට නිස්සුමයෝ කණ්ඩ දෙන්නේ ස්වල තිය ගැපොෂ්ටික ඔක්කෝම කඩාගෙන ගිහිල්ලමකොද කරන්නේ. ටොවිල්ල හෝදෙන හාපික් වතුර ඔබල තියෙනවා සෞත්තුනවෙන්ඩ. කෑම වෙලට කොච්චර නං වස කවලන් කරනවද. මුදල් හම්බ කරන්න. පින්වතුනි ඔය ඇත්තු දවසට කන කෑම ටිකේ කොච්චරණනං වස සරීර ගත වෙන වැතිද. ල්ලද ොළගට හි පොඩි ලමේකොදයක්ක් අර දෙන්න පුළුවන්ද විශ්වාස කර අනව කරන්න බෑ තියන සියල්ලම මිනිස්සු මුදලට තමන්ග ජීවිතව අනිත්ත අයට බසකාවන තත්තයට පත්වෙලා මෙච්චර පුංචිර හැදන ගෝව ගඩියක් මෙච්චර සහ ලොකුවෙන්න තරං කොච්චරනං වස ගොඩක් ගහන මැතිද. ක්කාහලිට අක් ගත්ත වස ගහවම කහා පාට තක්කාලිගිටි වටේට වහ වස බැඳිල තියෙනවා නැ්ද ඔය හැත්තු දන්නාන් ඉතිං එහෙමටිකක් නේ දැපි සෝදල අරගෙන අනුභව කරන්නේ වස ගහන කෙනා නහය වහගන මූුණ වහගෙන ඇඟ වහගෙන ගැහුවට ඒවා කන්නේ මිනිස්සුනේ එතකොට දවසකට දාහක් පි හරවාලට යන එක ර නැදද හරි එකනිසාපින් වතුන මං ඔයත් තැන්ටක නමකක්ද පිගානට කෑම ටිකක් බෙදාගත් තම ඒක අනුභව කරන්නට පෙර සත්‍ය ක්‍රියාවත් කරද මොකදද මේ ලෝක අනන්ත බුදුගුණ බලයෙන් මේ ආහාරය මට විස නොවේවා කියලා මේ ලෝකෙ බුදුගුණ තරන් වෙන පිට පිහිටක් නෑ. මේ ලෝකෙ සත්‍යයි බුදුගුණ ඒ සත්‍යය වූ බුදුගුණ ඔඇත්තැන්ට පිහිට වෙනවා මයි. පොඩි අයට පුරුදු කරන්න දැන් ඉස්සර හිටපු අවුරදු සීය හිටපු පුතා ආච්චලසී රද ඉන්නවාද. දැන් අද පරම්පරා අවුරුදු හැත්තය පහයි පණහයි හැටයි තව ෝක තව අඩුවෙලාඩු වෙලා යනවා අයික පැත්තකින් ගුණ ධර්ම පිහෙනවා තව පැත්තකින් කන කෑම ජාති පිරිහෙනවා. වෙන හටවල්ල මිනිස්සුන්ට කෑමටික කොච්චරණන් පිරිස දුවට කන්න පුළුවන්ද. ජපානවෙනි හටවල්ලල දුප්පත්ම කෙනාට. දුප්පත්ම කෙනාට විටමින් වැඩිම තියන කෑමවරග දෙකක් ගන්න පුළුවන් අඩුම මුදලකින්. අපේ රටේ දනල්. දුප්පත්ම කෙනාට, සරීරේයට අවස්්‍ය කරන විටමින් වර්ග තියෙන පෝෂදාය ආහාර් වර්ග කීපයක් තියෙනවා අ්ඩුම මුදලකට ගන්න. පංවතුන අපිට මොනවදද ඉතිරු වෙලා තියෙන්නේ. ඒක නිසා වස විසවෙලින් ගිනි අව අවදවෙලින් කරදරයක් නෑ. ුං සුපති සුකම් පටිබුං ජ තින පාපකන් සුපිනම් පස්සෙති නුස්සානම් පියෝහෝතී අමනුස්සානම් පිියෝහෝතී දේවතාරක්කන්ති නාස් අග්්‍යිවා බිසංවා සත්තන්වා කමති ඊලෑ එකමකදද තුවටංචිත්තං සමාධියති. සිත සමාධිගත වෙනවා බහුලවසයෙන් මෛත්‍රී වඩුප කෙනගේ සිත සමාධිගත වෙනවා. එවිත රද්ද? මොකවන්න ඕ විප්පසීදති කොච්චරණං ආලේපවලට වියදන් කරනවා ඇතිද. මොහුණ පැහැපත් භාවයට පත්වෙනවා ලස්සන සරීරයක් ලැබෙනවා දැකුම් කළුයි අනිත් කෙනා දැක්කම ප්‍රියමනාපභාවයක් ඇති වෙනවා මොනා කරනගෙනට මෛත්‍රී භාවනා වටන කෙනාට මොකවන්න ෝ විපසීදැති. අසම් මල්ලෝ කාලංකරෝති පින්වතුනී මරනාසන්න මොහොතදී සිහිමුලාවකින් තොරවමිය පරලව වෙනවා. අප ජීවිතවල අපි සමහර එනවා හයාගෙන හාමුදුරුවණ පණදිනවා ආච්චි සීය පිරිට්ටිකක් කියන්න දෙයන් කියලා. එහෙම අපි පිරිත්කි කිය අයිද්ින් මැරිච්ච මිනිස්සු අපි දැකළ තියනවා. පින්ගතනි ජීවත්වනවට වඩා දුකක් විිදිනවා මරනාසන්න මොහොතේ දංගලලා කටෙන් කෙල්ල පෙරාගෙන නහයින් හොට්ටු ගලාගෙන ජරාව ගිහින් දඟලලා සමහරය මැරෙනවා මාදුකක් නිදලා රයනං කිසිීම කරදරයක් නැතුව මිය පරල යනවා. ඒ මැරනාසන්න මොහතේදදි සරීරයේ දැනෙන වේදනාව දුක එක්ක තමන් කොච්චර පින්කරත් පින් සිතුවිල්ලක් පහල කරගන්න පුළුවන් වේද කියළමන්දන්නේ. තමන් ජීවිතය කරන පින්කං අවසාන මෝතය හිත සතුටු කරගන්න පුුවන් සිහිකරගන්න පුළුවන් වෙන්නේ සිහි මුලාාවම කින්තරෝ මිය පරල ගියො. ම් පිකං කරනවාගේ භාවනා කියන පින්කමට මුල් කැලන්නට ඕන. මැරි ලගිහිල්ලා කොහෙද ඉප දෙන්නේ. බ්‍රහ්මලෝකෝප කොහෝති බ්‍රක්්ම තලවෙල උපත ලබන්ට පුළුවන්කම ලැබෙනවා. අ මලක් අරගෙන සුවඳ බලන වෙලාවක් සියලු සත්‍යයෝ සුවපත්්‍යත්වා කළ හිතන්න පුළුවන්නම්. සල්ලි යනවද වේදනාවත්ද නෑන්. ආනා පානසිි භාවාව වඩනකුට නිසිීදති පල්ල පල්ලංකං උජුම් කායන් පනිදාය පිරිමකන් සතිඟු පට්ට පෙත්වා කයරිජුව තබාගෙන භාවනා කරන්නටවල්. හැලයි මෛත්‍රී භාවනා වඩනකුට ඇවිදින ගමන් නිදාගන්න ගමන් තමන් ගමනක් බිමනත් ගැන ගමන් ඕනෑ තරන් දවසක වෙලාව තියෙනවා සියලු සත්‍යෝ සුවපත් එෙත්වා කියෙන හිතන්න. ඉස්සල්ලා තමන්ට මෛත්‍රී කරගද ඊළඟට දිසා හතර ගැන හිතලා දිසාබල ඉන්න මනුස්්‍යයෝ අමොනුස්යෝ තිරිසංසත්වයෝ අපයගාම සත්‍යයෝ සියලු සත්වන්ට මෛත්‍රී කරන්න. ඊළඟට ලෝකඉන්න සියලූම සත්ත්‍යයෝ සියලු සත්‍යයෝ සුවපත්වෙත්තුවා. නිදුක්වෙත්වා නීරෝගි වෙත්වා කෙළපාර්ථනා කරන්න පුළුවන්නම්. මේ ආනිසංසේ එක්කෝ ලහම තමන්ගේ ජීවිතයට ලැබෙනවා මයි. එක නිසා දන්දෙන්ඩසිල්රකිින්ඩ. ඒ හා සමානවකද්ද කරන්නව. මෛත්‍රී භාවනාව පුරුදු කරන්ද. පලලත් බැඳගෙන ඉරමිනිිය ගොතාගෙන හුස්මහිියලට පහලට ගන්න එක අමාරුයි ඒක කරන්න ඒ අර මෛත්‍රී භාවනාව නිකං සැහැල්ලුවෙන් කරන්න බැරිනම් ආනාපංසිිද භාවනාවක් වඩයිද. වඩන්නේ? නිකං ඉන්ඩින් පහසුවෙන් ඉද්දීම් භාවනා වඩන්න පුළුවන් භාව මෛත්‍රී භාවනාව. ඒ භාවනා වඩන්න බැරි කෙනා මආනාපාන සිති භාවනාාව වඩන්න පෙළබෙන්නිිමනෑ. එකි නිසා සමත භාවනා වඩන්ඩ. ඒ මෛත්‍රී භාවනා ප්‍රගුණ කරන්න. අනන්ත බුදු ගුණ බලයෙන් සබ්බේ සත්තා භවන්සුකිි තත්තා. භගවතෝ, අනන්ත බුද්ධ ගුණ තේජේන ාහගත් දුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්. සබ්බේ සත්තා භවන්ත සුකිතත්තා සියලු සත්‍යෝ සුවපත්වෙත්වා උතුම් ප්‍රාර්ථනාව දවසේ හැමවෙලා සිහිපත් කරන්න කිසිම කරදරයක් උපද්දරවයක් නැතුව. සිහි මුලාවකින්තරෝ මිය පරල ගිහි දිව්‍ය තලව බ්‍රහ්ම ලවල උපතල බට හේතු වාසනාාවෙනවා මයි. එම නිසා අද දවසේදිනයම් උතුම් දහම් සිතවිල්ල සිතට අරගෙන. ඒ බණපදේම පුරුදු කරනවනං. ඒ මෛත්‍රිය වඩනවනං ඒ බනපදේම තමඟිදීවිතේ සුවපත් කරගන්න හේතුවාසන වෙනවාමයි. එම නිසා මෙතෙක් වෙලා සිද්ධ කරගත්තාව මේ සියලු පින් අපි දෙවියන් අනමෝදන් කරම දෙවියෝමේ පින් අනමෝදං බෙත්තුවා. දෙවියෝ ප්‍රාර්ථනා කරන බෝධීකින් උතුම් නිවනිින් සැනසෙත්වා. ඔබව අපපු රටලෝකගේ ආරක්ෂ කරදනු ලබේවා කියල සාදු කියල දෙවියන්ට පින්දීල. ගාතාව කියමුූ ආකා සට් හාච බුම්මට්ටා දේවානාග. ්යන්තන් අනුමෝදෙත්වා චිරංග්‍රක් අන්තුලෝක සාාසනං ආකා සට්ඨාචබුම් මට්ටා දේවානාගා මහිද්දිිකා පුං්යන්තන් අ චිරංරක්කන්තු දේශනං ආකා සට්ටාචබුම් මට්ටා දේවානා අනුමෝදෙත්වා චිරංරක් කන්තුතුවන් සදාති අද බේවතුම් ධර්මදේශනාවේ දාාකත්වය භාරගෙන ක්‍රියා කරන්නේ. හාලිල්ල ඒකනායක මාවතයේ මතතයන් ලිපිනය පදිංචි ධනපාල වීරසිංහ මහත්මා ස්වර්ණ ලතා රත්නායක මහත්මිය ඉදුනිීල් වීරසිංහ පුතුුණුවන් කසුන් මදු සංක පුතුුණුවන් සහ ප්‍රබුද්ධිකා වීරසිංහ දේනය යන පින්වත් පිරිස මේ පින්වතු මූුණු දිහා දැක්කම හරි පින්වන්ත මූුණු ඒක නිසාේ ඇත්තු නිරන්තරයෙන් පින් දහම් කරන අය. අද දවසේදිත් බොහෝ පිරිසකට ධර්මශ්‍රවනය අහන්න ඉඩ සලස්සලා ලොකූ පින්කමක් සිද් කරගත්තා. මේ සිද්ධරගත්තාව උපිංක් වෙලා ආශිරුවාද බලයෙන් ආනුභාාව බලෙන් ඔක්තුම්බර් මස දොළොස් වෙනදිනඒ උපන්දිනය සමරණ තියා ඔලීනා මිනිබිරිටත්. සැත්තැම්බර් මස දහනම වන දින ඒ ජන්මදිනය සමරණ ප්‍රබෞද්ධිකා වීරසිංහ දියණියටත් ඔක්තුොම්බර් මසතුන් වෙන දිනට ජන්මදිනය යෙදෙන ඒ සමරණ ධැනපාල වීරසිංහ මහත්මා ඇත්තුළු. මේ සියලුම දෙනාට සියලුම දෙනටත්. එගේම සජීවත්ව සි මුතුලතා මෑනියන් ඇත්තුළු ඒවගේ ඉදුනිල් වීරසිංහ සහ කසුන් මදදු සංක පුතුුණුවන්ගේ ඒ කරන රැකිය රක්සාදී කටේතු සරුව අපපකාරයම සාර්ථ කරගන්නටත් එවගේ මේ ධර්මදාාන මේ පින්කම සඳහා සම්බන්ධ වුණ සහභාගවුුණ මේ තිී මේ රූපවාන ඔස්සේ ධර්මස්ත්‍රපණය කළලාව සියලුම දෙනාටමත් ඒවගේම ධනපාල ීරසිංහ මහතාගේ සසාහ ස්ුවරණ ලතා රත්නායක මහත්මියගේ ඒ මිය පරලවගේ ආදරණීය දෙමවපියෝ ඇතුළු ඥාතිහිත මිත්‍රාද සියලුම දෙ නාටමත් මේ පින් පෙත් අනුමෝදන් කරමන මෝදන් වේවා. විශේෂයෙන්ම උපන්දිනේ සමරන සියලුම දෙනට නම් සදාංකල සියලු දෙනාටම නිදුක් නීරෝගගේ වාසනාවන්ත සුබම සුබ උපන්දින බවට පත්වන්ට මේ පින් හේතුවාසනවේවා තුරුණුවන්ගේ ආශිරුවාදී ලබේවා. එවගේම සජීවත්ව සිටින මුතුලතා මෑනියන්ටත්. මේ දායකත්යේේ භාරගෙන ක්‍රියා කරන දනපාල වීරසිංහ මහත්මා සුවන්න ලතා රත්නායක මහත්මිය ඉදුනිෙල් වේරසිංහ පුනුවන් කසු මද සංක පුසනුවන් ප්‍රබද්ිකා වීරසිංහ දියනී ඇතුළු මේ සියලුම දෙනාටමත්. දිදුල මාධ්‍ය ජාලයේ ගරු කටයතු අපේ පෝජ්ජපාද මාලිගාවෙල අස්සජී නාහි පාණන් වහන්සේටත් මේ දිදුල රූපවානයේ සියලුම කාරමණ්ඩලේ සියලුම දෙනාටමත්. ඒ අගේ පවුල්ල සියලුම දෙනාටමත් මේ ධර්මශ්‍රවණනය කලාව සියලුම දෙනටම ඔබාප පැකිෙනෙකුටම. දුක් බවනීරෝග බවලබේවා දිගාසිරි සපත්තිී ලබේවා. තිබන සියලූම අපල උපද්‍රව කරෙහිියයටට බාධක දුරරිම් බූත භාවයට පත්වේවා. කරන කිය රැකී රක්ෂාදී කටේතු දවාදරුවන්ගේ අධ්‍යාපනදී කටේතු වෙළෙෙනදාං ්‍යපාර සරුවප්පකාරයම සාර්ථක භාවයට පත්වේවා. තුම් ෝ පින් කමේ අනුහසින් නිවන්දක්නාා ජාතිදක්වා නරක තිරිසම් ප්‍රේත අ සුර කියන සතරපායන්ගේ නෝපදිනු ලැබේවා. සුගතිගාම ස්ථානවිල උපත ලබල වහවාහා ධර්මි අවබෝධ කරගෙන සසරකතරින් එතරවන්නට ඔබා පැහැම දෙනාටම මේ උතුම් පින්ංකම. හේතුවාසනාම වේවා කියල සාධ කියල පාර්ථනා කරගන්න හොම් වැඳගන්න. අභිවාදන සීලිස් නිච්චං වද්්‍යාපචායනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්තීයායු වන්න හසුකං බලන්. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමි්ජතු හැම දෙනාට ප තෙරුවන් සරණයි. සදු සතු සතුූ. සැදැවතුනේ ඔබාපකිරෙහියානුකම්පාවෙන් මේ උතුම්මූ සත්ධර්ම දේශනාව අතවසේදී මෙහේවා වදාල පින්වත් දේශකයණන් වහන්සේට තවච්චරාත්කාලයක් මෙවිනි උතුම් උදාාර්තර වූ ශාසක සේකාවන්දන නියලෙන්නට අවශ්‍ය ශක්තිය ගහිරිය වාසනාව නිදු මරෝ පිස්සු පත් පහවෙල බේවායන් අප පින් සිතනත්තව සාත පාත පවතින් ්‍රාථනා පදක්තර. සාතු සාතු සාතුෝ. ඒගේමයි අදවසේදී පමත්තායි පත්වේ ලබාදෙන සුදිිමතෙන් අරමෝෂයෙන් බලාපෘරත්වන්නාාවෝ සියලුම යහපත් කාරණාවන් එයක්කාරයෙන්ම විෂ්ට සමතිමත් පහාාවයට පත්වේවා ධර්මශ්‍රවනය කලාපෝ ලංකාවාසී ලෝකවාසිය සියම්තිනාගේ යහපත්තාතනාවයි එයක්කාරයම ඉෂ්ට සමතිමත් පාාවයට පත්වේවායි යන්න බලාපොරොත්තුන් පෙරි රි කරගණීමින් විදිලොව තරුපවාහනේර අලිකාව ඔබදමී පැයිදීගෙන් ලබන උතුම් වූදා යි පත්වය සත දේශනාර නිමාත පත්වෙන්වා. ඔබ සියනවතිනාට හතුම් සම්මා සම්බුදු සටන ප්‍රාථනා කරමින්.